ආයුබෝවන් දුවේ පුතේ, ඔන්න උපුල් ප්‍රියන්ත අල්විස්වන මම අපේ ආරක්ෂක සේවා විද්‍යාලයේ 8 වෙනි ශ්‍රේණි සිංහල පන්තියේ ගුරු භවතා හැටියට පළවෙනි පාඩමේ ඉඳලම කතන්දරයක් විදියට මේ පාඩම් මාලාව කරගෙන යන්න තමයි සූදානම. අද ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ එතන හාමි ගැන. දැන් දුව පුතා දන්නව නේද මේ කටගාය කියලා ඔය ගමේ ගොඩේ ලෙඩක් හැදෙනවා. ගම්වල ඒක හැදුනන් පස්සේ හදනවා මේ ඔය මොනවද හදන්නේ කියලා දන්නවද? ඔය මේ කිරි හොද්දක් හදනවා. එක්කෝ මේ පොල් ටිකක් ගන්නවා. ඔය කිරි හොදි හරි පොල් හරි එක තමයි ඒ කාලේට බත් කන්න ඕනේ. ඒක හැදුනම ඔය මිරිස් කියලා જાතියක් කටේ තියන්නවත් බෑ. ඕන් එක ගමක එතන හාමි කියලා ඕන් ගෑණියෙක් හිටියා. ඒ ගමේ එක් කාලෙක ඕන් කටගාය කියලා ලෙඩක් හැදුනා. ඉතින් මුන්ද මොකද කළේ? කිරි හොද්දා කදලා බත් එහෙම උයලා තියලා නාන්න ඕනි කියලා ඕන් වත්ත පහල ලිඳට ගියා. යන අතර මගදී ඕන් කුඹුරේ ඉඳලා එනවා. කවුද? උන්ද දැක්කා හේනේ ඉඳලා එනවා, කුඹුරේ නෙවෙයි හේනේ ඉඳලා එනවා. දෙවට දිගේ කවුද එන්නේ? ගෙදර එනවා යාගේ මිනිස්සයා ඩිංගිරාල. මේ ඇහුණද? ඇයි 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 පෙදාගෙන කාපල්ල බත් උයල ඇති. ආහා හොද හොදයි. ඕන් එහෙම කියාගෙනම එතන හාමි නාන්ට ගියා. මේ උන්දැත් ගෙදර ඇවිත් මොකද කරේ? බත් කන්න ඕනේ කියලා හිතාගෙන කුස්සියට ගියා. ඔය මඩක්කුව කියලා එකක් දන්නවනේ. ඔන්න මඩක්කුවේ කිරි හොදිත් තියෙනවා දැක්කා. මිනිහටත් කටගාය හැදිලා තිබුණේ. මිනිහට හරිම බඩගිනි. මුට්ටියෙන් බත් බෙදාගෙන අර හොදි ටිකකුත් දමාගෙන බඩ පුරාම ඩිංගිරාලෝම් බත් කෑවා. ටික වෙලාවකින් එතන හාමි නාගෙන ගෙදර ආවා. කුස්සියට ගියා එතන හාමි. ඒ අතරේ මෙන්න මේ ඩිංගිරාල මෙහෙම කියනවා. ඈබන් යෝධියේ, මොකද උඹට වෙනදට අර වගේ රහට හොද්දකේම හදන්න බැරි? අද නම් බඩ පිරෙන්නම කෑවා. ආ, එහෙම කියලා ඩිංගිරාල ඕ මේ කියාපි කියලා වැල්ලැඳේ ඕම් දිගෑදුනා. එතන හාමි එතන හමිටත් මොකද ඉතින් එයා හදපු කෑම බීම වල උජාරුව කිව්වම හීන් සතුටක් දැනුණා. අපියෝ හොඳ කිව්වම ඈත් ඉතින් ඔන්න බත් කන්න කියලා හිතාගෙන ඈ වලන් වහුන් ඇරලා බැලුවා. මේ ඇත්තටම ඔහේ බත් කෑවේ මොනවා එක්ක දම්මපා? ඈ මේ හොදි හට්ටිය වහුන් ඇරලවත් නෑනේ. මෙහෙම පුදුමයෙන් වගේ කිව්වා. මේ මේ ඇයි ඔය මඩකුවේ මේ උඹලා තියාපු හොදි වලින්ම තමයි මං ගත්තේ. මේ මොනවා කතා කරලෝද මං දන්න. ඕන් ඉතින් එහෙම ඩිංගිරාල ගානක නැතුව කිව්වා. දෙයිය නෑ, මොනවද මේ ඔහෙ කාලා තියෙන්නේ? මඩකුවේ තිබුණේ මගේ හාලෝදපු වඳුර ටිකනේ කියලා එතන හාමි කෑ ගැව්වා. ඩිංගිරාලට හීන් දාඩිය දාගෙන යනවා වගේ දැනුන. මදයි ගෑණිගේ ඉහුම් පිහුම් වල අගේ කරන්න ගිහින් වෙච්චි දෙයක්. ඕම් ඔහොම අකරතැබ්බ මේ දෙන්න දෙමහල්ලුන්ට හිටපු ගමම්ම වෙනවා. එතන හාමිට යාගේ අම්මගේ අම්මගෙන් ලැබුණා හවරියක්. කොහේ හරි වැදගත් ගමනක් යනකොට ඕම් හවරිය දාලා ලොකු කොණ්ඩි බැඳගෙන මහා උජාරුවට යන හැටි බලන්ට ඕනේ. මං ලස්සනද? ලස්සනයි ලස්සනයි නැතුවට. මොකද කිව්වේ? නෑ, ලස්සනයි ලස්සනයි. ඕන් දවසක් දා ඉතින් ගෙදර හරිම කලබලේ. දැන් මේගොල්ල ලකලෑස්ති වෙලා යන්ට හදන වෙලාවේ එතන හාමිගේ හවරිය නැති වෙලා ගේ පුරාම හෙව්වා. අනේ අප්පෝ, අම්මේ කොහේ මේ හවරිය? බලන්න බලන්න ඇති ඇති. අනේ ඉතින් එතන හාමිගේ හිතට බොහොම අමාරුයි. එතන හාමිට ඉතින් හිතුණා සාස්තරයක්වත් අහලා බලන්න ඕනේ කියලා හිතාගත්තා. ඔහේ
ඕන් හාමිනේ කියනවා ඩිංගිරාල් නම් ඔය ඉතින් වැඩි සාත්තර ගුරුකම් වලට කැමති මිනිහෙක් එහෙම නෙවෙයිනේ. එතන හාමිගෙන් ඉතින් ගැළවිල්ලක් නම් නෑ, ඉතින් එහෙම ඉන්න පුළුවන්. ඒක හොඳ. මේ යමල්ලා යමල්ලා ඉතින් දැන් ලෑස්ති වෙන්නත් එපායි ලෑස්ති වුණා. ඕන් ඉතින් මේ දෙන්න ලක ලෑස්ති වෙලා බොහොම වෙහෙස වෙලා දෙන්නත් එක සාත්තර කියන තැනටම ආවා. අපච්චි පුදුම දුරක් නොවැ තියෙන්නේ ඈ, මෙහෙමත් දුරක් ආව නොවැ. ඔන්න ඔන්න බුලත් ටිකත් එක්ක දියලා ඔන්න සාත්තර කාර්යයට දෙන්නකෝ. ඕන් සාත්තර කාර්යයක් මොකද වෙන්නේ මායම් වෙලා දැන් සාත්තරයේ කියනවා. මේ ඇවිල්ලා ඉන්නේ නැති වුණ දෙයක් ගැන අහන්නයි. හරිද? හරි. එතන හාමි ඕම් වැඳගෙනම කිව්වා, මේකේ හැඩේ දිගටියටත් තියෙනවා රවුමටත් තියෙනවා. මේක කාටත් ප්‍රයෝජන වෙන දෙයක්. හරිද? හරි. එහෙම කියලා ඩිංගිරාලගේ කනට කොඳුරලා කොඳුරනවා. ඔන්න සාත්තරේ හරියට කියවීගෙන නේද? මේක හරි බරහින්දා දෙන්නෙක් එක මාරුවෙන් මාරුවට කරගහගෙන ගිහින් තියෙනවා. ගෝණියක තමලා, ගෝණියක තමලා. හෑ? අනේ අනේ. හෑ බලන්න. හවර්ගයක් කොහමද? බරසාර දෙයක් උනේ. යමලා යන්න. බොරු සාත්‍ර වලට රැවටෙන්නේ නැතුව. කේන්තියෙන් පුපුර පුපුර එතන හාමි ගස්සගෙන ඉස්තර වුණා. උඹේ ඔය කේම්මල් හවරිය හින්දා මගේ හේනේ කුඹුරේ වැඩක් පාළුණා. ඩිංගිරාලත් ඉතින් තරහින් වගේ මූණ දික් කරගෙන ඕන් ගෙදර ආවා. වෙලා තියෙන්නේ මොකද්ද කියලා දන්නවත් දරුවනේ? සාත්තරකාරයා ගමේ උත්තුකාරයෙක් දාලා කියනවා ඔය ඉස්සරින්දා කොටුවක අල හොරෙන් හොරෙන් ගෙනහිල්ලා තිබුණා. ඉතින් සාත්තරකාරයාත් වැරදිලා මේ ජෝඩුවාවේ ඒ ගැන අහන්නයි කියලා හිතලා තමයි සාත්තරේ අරේම කියලා තිබුණේ. ඕන් ඉතින් දැන් අවබෝධය ගැන තියෙනවා ප්‍රශ්න ටිකක්. මේ දුවේ පුතේ අවබෝධය තියෙනවා ගමේ පැතිර ගිය රෝගය කුමක්ද කියලා. ඒ වගේම ඒකේ රෝග ලක්ෂණත් අහලා තියෙනවා. ඒ වගේම නාන්න යන එතර හාමිට ඩිංගිරාල මුණ ගැහුනේ කොහෙද කියලාත් අහලා තියෙනවා. ඩිංගිරාල සිදුනේ මේ ඒ වැරදීම එතර හාමි දැනගත්තේ කොහොමද කියලාත් අහලා තියෙනවා. සාත්‍රකාරයේ මේ සාත්‍රකාරයා ගෙන් අසා දැනගීමට අවශ්‍ය උනේ මොනවද කියලාත් අහනවා. සාත්‍රකාරයාට වැරදීමක් හਿੱද්ද උනේ ඇයි කියලාත් අහලා තියෙනවා. ඒ වගේම තමයි තව කතන්දර කීපයක් ගැන අපි සඳහනක් කරලා තියෙනවා. එතකොට මෙන්න මෙහෙම ඕගල පොත බලන්නකෝ. පොතේ තියෙනවා හතරවෙනි පිටුවේ බත්තු වෙලා ඇති බෙදාගෙන කාපල්ලා. මොනවද මේ කාලා තින්නේ? ඕන් සාත්තරේ හරියටම කියයිගෙන එනව නේද? උඹගේ මල් හවරේ හින්දා මගේ හේනේ කුමුරේ වැඩක් පාළුන. මෙන්න මේ ප්‍රකාශ කා විසින් කාහට කුමන අවස්ථාවකද කියන ලද්දක්ද කියලා කියන්න ඕනේ. ඒ වගේම ඕගොල්ලෝ දන්නවනේ ප්‍රස්තාව පිළිළු කියන්නේ මොනවද කියලා. ගැමියොන්ගේ මේ සිදුවීම් වලට ඉස්සර වෙච්ච දෙයක් මේකට මේ ආඳනවා. ඒ කියන්නේ මේ හැම දෙයක් පිටිපස්සෙම කලින් සිද්ධ වෙච්ච කතන්දරයක් නිර්මාණය කරනවා. ඒ වගේම කියනවනේ සමාජයේ තියෙනවනේ වැඩක් නෑ ඒගොල්ලන්ට කරලා ගඟට ඉනි කැපුවා වගේ කියලා. ඒ වගේම තමයි මේ සාමාන්‍ය කෙනෙක් දැක්කම පස්සේ එයාට වෙන අසාධාරණකම් වලට කියනවා ගැමියෝ. තැලණයකට දැක්කම ආචාර්ය උඩ පැනමන දරනවලු කියලා. ඒ වගේම තමයි තටු හැලුණු පක්ෂියා වගේ කියලා. වැඩක් නෑනේ එහෙම වුණායින් පස්සේ බල්පුලුවන්කාරකම් නෑ. ඒ වගේම තමයි ආරේ ගුණ නෑරේ කියලා. කොච්චර කරත් ඉතින් ගහේ කටු උල් කරන්න ඕනත් නෑනේ. ඒ වගේ මේ ප්‍රස්තාව පිළිළු තියෙන්නේ. ඒ වගේම තමයි මෙන්න මේ ඕගොල්ලන්ගේ මේ එතරම් පාඩනේ මෙන්න මෙහෙම
සිද්ධි ටිකක් දීලා තියෙනවා. ඒ සිද්ධි ඇසුරෙන් ඔගලන්ට කතා නිර්මාණය කරන්න කියලා කියනවා. ගමරාල සහ උන ගමහාමිනේ හේනට යනවා. වට්ටක් අවලේ වැලක් තියෙනවා. ඒකේ විශාල ගෙඩියක් තියෙනවා. ගෙදර ගෙනවිල්ලා මේ දෙන්න මොකද කරන්නේ? ඒක දෙකට කපනවා. වට්ටක් ගෙඩිය තුලින් දිලිසෙන මැණිකක් මතු වෙනවා. මැණික් ගල අතර අරගත්ත ගාම්ම ඒකෙන් රූපයක් මතු වෙනවා. අනේ මේ ගමියෝල මොකද කරන්නේ? වරමක් ඉල්ලනවා. වරයක්. වරය ලැබෙනවා. නමුත් වරේ තියෙන්නේ ටික කාලයයි. මෙන්න මේක කතන්දරයක් ඇඩියට කරන්න. තව එකක් තියෙනවා. ගුහාවක සිංහෙක් ඉන්නවා. එයා ළඟම ඉන්නවා මීයෙක්. ගුහාව සමීපයේ හැංගිලා ඉන්නවා නරියෙක්. සිංහයා නිින්දට වැටෙනවා. මීයා සිංහයාගේ හිස දෙසට වැටලා තියෙන ලෝම කපනවා. නරියා සිංහ වෙස් ගන්නවා. නරියා සිංහ ගුහාවට පිවිසෙනවා. සිංහ ගුහාව දෙසට විශාල නායකයෙක් ඇදිලා එනවා. සිංහ වෙස් ගත්ත නරියා බය වෙලා කෑ ගහනවා. ඒ හඬින් සිංහයා අවදි වෙනවා. මේ වයින් කතන්දර නිර්මාණය කරන්න පුතේ දුවේ මේ කතන්දරත් එක්ක සාම්ප්‍රදායික යෙදුම් සම්බන්ධයෙන් ගොඩක් දේවල් අපිට කියන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ දන්නවනේ රූඩි කියන්නේ මොනවද කියලා. රූඩි කියලා කියන්නේ පුතේ යමක් ඉංගියෙන් කියන ඒවා. දැන් ඔන්නේ කියනවා, "ඕං උඹ ගෙදර එනකන් ඉන්නේ ඈ රස්තියාදුවේ ගහලා වරෙන්කෝ. ගෙදර ආවට පස්සේ අම්මයි තාත්තයි උඹට හොඳට දෙහි කපයි." මෙන්න මේ දෙහි කපන්න ඉන්නවා කියන එක ඈ ඒ වගේ දේවල් මේ ඉංගියෙන් කියනවා. හොඳයි, එතකොට මේ ප්‍රස්තාව බිරුලක් කියන්නේ මොකද්ද? ප්‍රස්තාව බිරුලක් කියලා කියන්නේ යම්කිසි කතන්දරයක් ඒ සිද්ධියේ පිටුපස තියෙනවායි කියලා. අපි ළඟින් කරගන්න ඕන දෙයක් වටයක් ගිහින් කරගන්නවා නම් කියනවා පරංගියා කෝට්ටේ ගියා වගේ කියලා. අන්න ඒව තමයි ප්‍රස්තාව බිරුලු. ඒ වගේම තමයි යුගලපද කියන්නේ මොනවද? ළඟ ළඟ දෙක දෙක එකට කියන වචන තමයි යුගලපද. දැන් දුක් මහන්සි වෙලා හරිබරි ගැහිලා සිතාමතා ඔය හයිය හත්තිය තියෙනකල් තමයි ඔක්කොම මේ කල්යල් බලලා තමයි ගොවිතැන් කරන්න ඕනේ. ඔයගේ සාතු සප්පායම් කරන එක බොහොම හොඳයි මේ කොරෝනාවට. ඈ සරුසාර මේ යුගයක් අපි බලාපොරොත්තු වෙනවා. දවසට දෙකට ගහ ඇදීගෙන එනවා. අනේ හොඳින් හැදුණු වැඩුණු දුවෙක් පුතෙක්. අන්න ඒ වගේ දේවල් ගැන තමයි අපි සඳහන් කරන්නේ යුගලපද හැටියට. ඒ වගේම තමයි පුතේ ඔය මේ දේවල් මේ දේවල් වලින් බොහොම දුරට මිනිසුන් බැලුවේදා බොහොම ගොඩක් දේවල් කියන්න නැතුව ඉතාම කෙටියෙන් යමක් කීමට ඔය අත හයිය නම් බත නොරදින්නා වගේ වෙඩි කෑ ඌරෙකුමින් ඇත්තක් කියා පැත්තක් ගියක් කමක් නැ කන්න දීපු අත හපා කනවා වගේ මේ දේවල් බලන්නකො. ප්‍රස්තාව විරුලක් ඕකෙ විදි බැස්ස තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයක් සිද්ධ වුණාම මිනිස්සුන්ට දේවල් කියන්න වෙනවා. ඒ වගේම තමයි ලිඛිත අභ්‍යාස තීරුව බලන්න, ඒක දීලා තියෙන වගුව සම්පූර්ණ කරන්න. ඊළඟට තියෙනවා අතීරුව සහ ඊළඟට ආතීරුවෙන් ගැලපෙන දේවල් එකට සම්බන්ධ කරන්න කියලා. උදාහරණයක් විදිහට ඇඟිලි ගනිමින් හිටියා කියන්නේ මොකද්ද? මම උදාහරණයක් විදිහට කියන්නේ යම් කිසි දෙයක් මොකද්ද මේ සතුටින් හා අපේක්ෂාවෙන් ඉන්නවා යමක් බලාපොරොත්තුෙන් අපි ඇඟිලි ගනිමින් ඉන්නවා කියන්නේ ඒකයි. ඊළඟට එක් තීරුවේ දී ඇති උදාහරණයට අනුව සුදුසු යුගලපද යොදලා පහසඳාම් වගුව සම්පූර්ණ කරන්න කියලා තියෙනවා. මෙන්න මේ දේවල් ඔගොල්ලෝ කරන්න ඕනේ. ඒ වගේම මේ සම්බන්ධව සියලුම අභ්‍යාස ටික කරලා ඊළඟට තියෙන පාඩම තමයි රබින්ද්‍රනාත් ටාගෝර් හා ඔහුගේ නිර්මාණ සම්බන්ධව. ඒකත් අපි රසබර විදියට කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේ දේවල් ප්‍රස්තාව පිරිලු කීපයක්, ඒ වගේම ඉංගිවැකි කීපයක්, රූඩි ඒ වගේම යුගලපද කීපයක් මතකෙත බාගෙන ඒවයින් කෙරෙන්න ඕනේ මොනවද? මේ ගැමි සමාජයේ එදා භාවිතා කළ සරල බව, ඒ වගේම මේවයි තියෙන නිර්හංකාර බව, ඒ දේවල් පිළිබඳව ගැමි සාහිත්‍යයේ දා වාචික වාවට අද අපිට මේ පොතපත ලියනකොට කියවනකොට අපිට ඒ වගේ දේවල් ගන්න දෙයක් තියෙනවා දුවේ පුතේ. එහෙනම් මේ දේවල් ඇයි අපි අද සමාජයට මේ ලිඛිතව මේ දේවල් ඉදිරිපත් කරන්නේ දා මුඛ පරම්පරාගතව ආවට? මේවයේ කතුරු කෙනෙක් නැහැ. නමුත් අපි කියනෝනේ කතුරු අඥාතයි කියලා. මේ ගැමි සමාජය තුළ මේ සිද්ධි හරිම රසවත්. ගැමියෝ හරි සරලයි. ඒ තිබුණු මේ ජීවිතේ, ඒගොල්ලන්ගේ ජීවිතාදර්ශ, ජීවන උපාය මාර්ග, ඒවයේ පාවිච්චි කරන වචන සියල්ලක්ම ඒවයේ අන්තර්ගතයි. ඒ නිසා මම හිතනවා අද දවසේ ඔයගොල්ලන්ට වටිනා යමක් ලැබෙන්නේ නැති කියලා. යම් කිසි ගැටලුවක් තියෙනවා නම් පුතේ දුවේ ඒ ගැන අපි සඳහන් කරන්න මට ඔබ හැමතෙම
ජයවේවා. පරිස්සමෙන් ඉන්න, සතුටින් ඉන්න, හොඳින් වැඩ කරන්න, කම්මැලිකමින් ඉන්න එපා. මේ හැම දෙයක්ම තමන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න වටිනා අවස්ථාවක් සැලසුනා කියලා සන්තෝෂ වෙනවා. එහෙනම් ආයුබෝවන්.